සෞඛ්‍ය මාත්‍ය රාජිත සෙනරත්න මහතාගේ මෙහෙවීම මත රාජ්‍ය සේවා කොමිෂන් සභාව හෙට අර්ලීගහ මන්දිරයට කැඳවා ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා. එහි නියෝජිතයන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ මෙය එම ස්වාධීන කොමිෂන් සභාවට සිදු කරන දේශපාලන බලපෑමක් බවයි. රාජ්‍ය සේවා කොමිසම ස්වාධීනව තමන්ගේ කටයුතු කරගෙන ගියා. මේ කොමිෂන් සභාවේ නිර්දේශ නිසා රාජිත සේනාරත්න අමාත්‍යවරයාට, අකිල විරාජ්කාරියවසම් අමාත්‍යවරයාටත් දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කර ගැනීම සඳහා තර්ජනයක් වෙලා තිබුණා. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න වෛද්‍ය පරිපාලන සේවය සඳහා පුරප්පාඩු පිරවීමට හිතුමනාපෙට සම්මුඛ පරීක්ෂණ පවත්වමින් ලකුණු පටිපාටි වෙනස් කරමින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ නොතකා හරිමින් කටයුතු කරමින් හිටියා. රාජ්‍ය සේවා කොමිෂන් සභාව මේ අය සකස් කරලා ලැයිස්තුව ප්‍රතික්ෂේප කරා. ඒ නිසා තමයි රාජිත සේනාරත්න ඇමතිවරයා කලබල වෙලා තියෙන්නේ. අකිල විරාජ්කාරියවසම් මහත්මයාත්, අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරුවරු, ජාතික පාසල් විදුහල්පතිවරු තමන්ගේ හිතුමතේ කැමැති තැන්වලට මාරු කරමින් හිටියා. මේ අමාත්‍යවරුන් දෙදෙනාගේ බලපෑමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කරලා තියෙනවා. හෙට දිනේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව අර්ලියගහ මන්දිරයට කැඳවීම මේක සම්පූර්ණයෙන් ව්‍යවස්ථා විරෝධී වැඩක්. රටේ අගමැතිවරයාට අයිතියක් නැහැ ස්වාධීන කොමිෂන් සභාවක් කැඳවලා ප්‍රශ්න කරන්න. ඉතින් මේ අය මේ ආකාරයට අධිකරණයට මැතිවරණ කොමිසමට මේ ආකාරයට බලපෑම් කරයි කියලා විශාල බියක් මේ රටේ ජනතාව තුළ ඇති වෙලා තියෙනවා. එහෙම තත්ත්වයක් ඇති වුණොත් ඉතාමත් අනුතුරුදායකයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට. ඒ නිසා කොමිෂන් සභාවලට කරන බලපෑම වහාම නැවැත්විය යුතුයි. දැන් හිරුසියායේ විශේෂාංගය. බදුල්ල දිස්ත්‍රික්කයට අයත් ඇල්ල නගරය දෙස් විදෙස් සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් සංචාරක පුරවරයක්. විදෙස් සංචාරකයන් ඇල්ල ප්‍රදේශයට වැඩි වශයෙන් ආකර්ෂණය වී ඇත්තේ මෙහි ඇති සුන්දර පරිසරය නැරඹීමට මෙන්ම කඳුනැගීමෙන් ආශ්වාදයක් විඳීම සඳහායි. සංචාරකයන්ගේ ආගමන හේතුවෙන් ඇල්ල නගරය කාර්යබහුල වීමත් සමග ඔවුන්ට නවාතැන් ඇතුළු සේවා සැපීම සඳහා හතු පිපෙන්නාක් මෙන් මෙහි හෝටල් රැසක් බිහි වුණා. මුදල් ඉපයීම පමණක් පරමාර්ථය කරගත් එම බොහෝ හෝටල් වලින් ඍජුවම අපද්‍රව්‍ය බැහැර කිරීම සිදු කරන්නේ ඇල්ල නගරයේ මැදින් ගලා බැස යන මෙම දියපහරටයි. හෝටල් වලින් ඉවත් කරන අපජලය මෙන්ම වැසිකිලි කැසිකිලි අපද්‍රව්‍යද ඍජුවම මීට එක් කිරීම හරහා නිල් පැහෙන් ගලා ගිය දියසීරාව මේ වන විට තද කළු පැහෙන් ගලා බසින්නේ මෙලෙසින්. මෙහි ඇති ශෝචනීයම කරුණ වන්නේ මෙම දියපහරට පහලින් ඇති නිවෙස් රැසකට පානීය ජලය සපයන්නේද මෙම දියපහර වීමයි. ඊරැල්ලේ කඳුර කියන මේකේ වතුර බොණ්ඩක් පොඩි පොඩි වලවල් කපලා ඒවත් ගත්තේ මේ වතුර පාට. එහෙම පාවිච්චි කරපු වතුර ටික දැන් මේ හෝටල් ක්‍රමයෙන්ද ඒ වතුර බින්දුවක්වත් පාවිච්චියට ගන්න බෑ. තනි කර කළුම කළු පාටයි. ඉතින් ඔය වතුර පාර ගඟට එක්කහ වෙනවා. ඉතින් ඒ පැත්තේ මිනිස්සු නානවා බොනවා. මේ හෝටල් ඉදිකරුවට පස්සේ තමයි සේරම ජරවට බවට පත් වෙලා තියෙන්නේ. සුන්දර ඇල්ල නගර මැදේ පවතින මෙම දිය දහරාව අපිරිසිදු වීමත් සමග අවට ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක්ද පැතිර යනවා. ඒ සමග ඇල්ලට පැමිණි සංචාරකයන් කෙමෙන් කෙමෙන් මෙම පුරවරයෙන් බැහැර වෙන බවයි හිරුසීඅයිඒ වෙත වාර්තා වූයේ. රාට මේක වැඩි. මේ ඇල්ල එන ඔක දුගන්ධය හන්දා කිසිම කෙනෙක් ඉන්නේ නැහැ. සුන්දර ඇල්ල නගරය සංචාරකයන්ගින් ශූන්‍ය කලාපයක් වීමට මත්තෙන් වගකිව යුතු පරිසර බලධාරීන් මෙම ජල ධාරා අපවිත්‍ර කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු නොවේද? හිරුසීඅයිඒ ඉදිරියේදීත් මේ පිළිබඳ අවධානයෙන්. දැන් රටවටා හිරෝ. පාසල් ළමුන් ඉලක්ක කරගෙනමින් මත්පැති අලෙවි කිරීමේ ජාවාරමක් පවත්වාගෙන ගිය පස්යාල වීරසූරියකන්ද ප්‍රදේශයේ ආයුර්වේද වෛද්‍යවරයෙකු වීරගුල පොලිසිය මගින් කළ වැටලීමකින් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර ආයුර්වේද වෛද්‍යවරයා කාලයක සිට බටහිර වෛද්‍ය ප්‍රතිකාරද සිදු කර ඇති අතර ඔහු සන්තකයේ තිබී මත්පැති ලක්ෂයකට අධික ප්‍රමාණයක් සුවාගෙන තිබෙනවා. වවුනියාව ඉරට්ටපෙරේ කුළුම්බවේ දියනෑමට පැමිණි තරුණින් 6 දෙනෙකු අතරින් 2 දෙනෙකු දියගලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම පිරිස වැවිස්මත්තේ ගලක් මත සිටියේදී ඉන් ලිසාගොස් වැවට වැටීමෙන් මෙම අනතුරට මුහුණ දී ඇති බව පොලිසිය සඳහන් කළා. තවලම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු පිරිසක් බලහත්කාරයෙන් ඕපාත සති පොලේ මුදල් එකතු කරන බවට චෝදනා කරමින් වෙළඳුන් අද උද්ඝෝෂණයේ නිරත වූ අතර එෙහිදී පොලිසිය සමග උණුසුම් තත්ත්වයක් තිබුණා. ජයවිදත්වයට හානි කරමින් සිංහරාජ වනාන්තරයේ අභ්‍යන්තරයෙන් මාර්ගයක් සකස් කරන බවට පළ වූ මාධ්‍ය වාර්තා අසත්‍ය බව එහි සංචාරක නිරත වෙමින් මහවැලි සංවර්ධන සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මානපෙරු මහතා පවසනවා. අදාළ මාර්ගයේ ගල් අතුරුමින් ප්‍රතිසංස්කරණය කරමින් පැවති අතර අමාත්‍යවරයා සඳහන් කළේ එම මාර්ගයේ වසර 50ක් පමණ කලක පටන් පවතින බවයි. කිසියම් පිරිසක් බලහත්කාරයෙන් විහාර භූමියේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට උත්සාහ කිරීම හේතුවෙන් මුලතිවු නයාරු ගුරුකන්ද විහාරස්ථානයේ නොසන්සුන් තත්ත්වයක් ඇති වේ තිබෙනවා.
කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ සමතෙකට පත්ව විහාරස්ථාන භූමියේ රැඳී සිටි පිරිස පස්වරු 4ට පමණ විසිර ගොස් ඇති බවයි. රටවටා හිරු. හිරු ප්‍රධාන පුවත් ප්‍රකාශයේ මිටිමාවට පත්වන පාර. පැතක් නැතුව ඇත දැනගන්න වේචංගම දුරකථන ජාලය 93 දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. ජලිත මෙවුරා පිටමේ 55. Hi everyone.